තීරණ මහජනයට දෙන සහන මහජනයට ඉදිරිපත් කරන නීති ගේන්න ආණ්ඩුවයි. ඉති මේ කාරක සභාවෙන් තමයි අනිකුත් කාරක සවහල් සියල්ල පත්වෙන්නේ. තේරින් කාරක සභාවෙන් කරන්න එච්චරයි. පාලිමේන්තුයේ තිබෙන අනිත් කාරක සභාවල් පත්කිරීම සඳහා නම් අරගෙන පත්කිරීමට නිර්දේශ කිරීම පමණයි තේරින් කාරක සභාවකින් කරන්නේ. පක්ෂනායක කමිටුව තමයි ඉස්සේලම පත් කරන. ඉති දැනටත් පක්ෂනායක කමිටුවන් නැතුව තමයි කතානායකවරයා මේ හිතුවක්කාර කැලෑවේ නීතිය රජුරුව වගේ තාම හැසිරමින් විහිළුවට පත්වෙච්චි ශ්‍රී ලංක කතානායක බවට පත්වෙලා තිබෙන බව කණගාටුවෙන් වගකීමෙන් ප්‍රකාශ කළ යුතුව පවතින. අපි අද උදෙත් උත්සාහ දැරුවා එතුමාට මේ සාධාරණය හා මෙතෙක් පැවති පිළිවෙත අනුගමනය කරන්න කියන්න. එහෙම පිළිවෙතක් අනුගමනය කිරීමේ කිසිම ඕනකමක් නැති බව ඔවුන් දිගටම ප්‍රකාශ කරන වළංගු නැති තමන්ගේ කනට ඇසුනාය කියන සද්දේ මස මත 14 වෙන්න දෙන්න 15 වෙන්න දෙන්න 16 වෙන්න දෙන්න සම්මතගත කළ ව්‍යවස්ථා විරෝධී පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට විරුද්ධ යෝජනාවල් තවමත් වළංගු බව මෝඩ ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව අවුල් ජාලාවකට පත් කර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරා. ඒ විරුද්ධත්වය අනුව මේ කාරක සභාවට බලංගු භාවය නැතිව යනවා. ඒ වගේම මේ විරුද්ධත්වය පිළිගෙන සාධාරණව යථාර්ථවාදීව මෙතෙක් තිබුණු සම්ප්‍රදාය හා පිළිවෙත අනුව කතානායකවරයා කටයුතු නොකිරීම නිසා අපි එසේ කටයුතු කරනකං පාර්ලිමේන්තු කටයුතු වලින් අද දින ඉවත්වීමට තීරණය කරා. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තිබෙනවා. පාර්ලිමේන්තු විසිරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ නඩුවක් පවතිනවා. ඒ නඩුවේ තාවකාලිකව අත්හිටවලා තියෙනවා මැතිවරණය ප්‍රකාශයට පත් කරපු නිවේදනය. එනිසා අපි කතානායකතුමාට උදේ යෝජනා කර 7 වෙනිදා වෙනකම් පාර්ලිමේන්තු කල්තවන්න. කතානායකතුමාත් කියනවා මටත් මේක ගෙනියන්න බැරි අවුල් ජාලාවක තියෙන්නේ, මාව අයින් කරන ලියුමක දෙන්න බැරිද, මං අයින් වෙලා යනවා කියලා. එහෙම කියමින් පාර්ලිමේන්තුව තවත් අවුල් ජාලාවකට පත්කිරීම පමණයි එතුමා විසින් සිදු කරන්නේ. ඒ නිසා 7 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව කල්තැබීම තමයි වඩා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මහජනයට තියෙන මන්ත්‍රීවරු පත්කිරීමේ අයිතිය පිළිබඳ තීරණය ශ්‍රේෂ්ඨධිකරණයෙන් ප්‍රකාශයට පත් කරන තුරු කතානායකතුමාට හැසිරෙන්න පුළුවන් හොඳම මාර්ගය. ඒ මාර්ගයට කතානායකවරයා පයින් ගහනවා කියන්නේ යලිත් මා කියනවා කැලෑවේ නීතිය අනුව රජුරුව හැටියට පෙනී හිටින හැසිරීම පමණයි ඔහු විසින් අදත් ප්‍රදර්ශනයට පත් කර තිබෙන්නේ.